මම ඉතාමත් ස්තුතිවන්ත වෙනවා අද දින මේ මාත් සාකච්ඡාවට පැමිණීම ගැන මාත් සමග ඉන්න අපේ දෙවිවල ඒ පක්ෂයේ සංවිධායක චන්න විකුම් මැතිතුමත් නීතිඥ රජික පොඩිතුවක්කු මැතිතුමත් අද අපි සහභාගී වෙන්නේ අපි අද තමුන්නාස්සත් එක්ක කතා කරීමට බලාපොරොත්තු වෙන්නේ මේ 20 වෙනි සංශෝධනය. හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේදී මෙම විශේෂ සංශෝධන පිළිබඳ විභාගයේ සිට ආරම්භ වෙලා පසු දින 22 වෙනිදා රාත්‍රී 7:00 මාට මේ පිළිබඳව ඡන්දය විමසීමට ලක් වෙනවා. මේ වෙනකොට මුළු රට පුරා විශාල විරෝධයක් මේ විශේෂ සංශෝධනයට විරුද්ධව විශාල විරෝධයක් ඇති වෙලා තියෙනවා මෙම විශේෂ සංශෝධනයට. මේ වෙනකොට ඇත්තටම රාජයේ පාර්ශ්වවලින්ම විරෝධය ඇති වෙලා තිබෙනවා. ඒකම අපිට ආරංචි වෙනවා ජනාධිපතිතුමා එකඟ වුණයි කියලා රජයේ පාර්ශ්වයන් එක්ක මේකේ තියෙන එක කොටස් තුනක් සංශෝධනය කරන්නට. නමුත් ඒ වුණත් මං හිතන්නේ සමහර පාර්ශ්ව තවමත් සතුටටපත් වෙන්නේ නැතුව රජයේ පාර්ශ්ව දිගට මේ විරෝධය ප්‍රකාශ කරනවා. ගරුතර ස්වාමීන් වහන්සේලා ප්‍රධාන අය අද තවමත් පෙස්ස මස්සම් කරමින් ඉන්නවා මේ විශ්වට විරෝධය දක්වමින්. ඒ නිසා රජය තුලිනුත් විශාල විරෝධයක් ඇති වෙනවා. ඒ විරෝධය ඡන්දවලට කොච්චරක් පරිවර්තන වේදයි කියලා අපිට කියන්නට බෑ දැනට. නමුත් ඒ විරෝධයෙන් තේරෙනවා අද අනිත් එක ඒ හැම කට්ටියම 19 වෙනි සංශෝධනයෙන් රට ආරාජික වුණයි කියපු කට්ටියම 10 වෙනි 19 වෙනි සංශෝධනයේ බොහෝ දේවල් ආරක්ෂා කිරීම සඳහා උන්ව කතා කරනවා. ඒකෙන් තේරෙනවා 19 වෙනි සංශෝධනයේ තුලින් ඇති වූ යහපාලනයේ තිබුණ යහපාලනය කොයිතරම් ඉහළ මට්ටමකට මේ රටේ ගමන් කරාද කියන එක. අද අපේ 19ට විරුද්ධව පහුගිය ජනාධිපතිවරණය මහමැතිවරණය වෙනකම්ම කතා කරපු අය අද 20ට එරෙහිව ගිහිල්ලා 19 වෙනි සංශෝධනයේ බොහෝ කරුණු ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ව ඉල්ලා හිටිනවා රජේ. ඉතින් 19 වෙනි සංශෝධනයේ අඩුපාඩු තියෙනවා නම් ඒකේ අඩුපාඩු සකස් කරගෙන යන්න ඕනේ 19 ඉදිරියට. මිනිස් සංගේ ප්‍රවර්ධනයේදී මානව සංහතිය ප්‍රවර්ධනයේදී යමක් මේ තියෙන සිවිල් තත්ත්වයේ මිනිසුන් එන්න එන්නම මිනිසුන්ගේ මේන ඉදිරි ගමන තිබෙන්නේ ඉදිරියටම ඉදිරියෙන් ඉදිරියට ගිහිලා මිසක් ආපහුසු ගමන් කළා නෙවෙයි. ඒ ශිෂ්ටාචාරය සාමාන්‍යයෙන් අද වෙනතුරු හාවිලා තියෙන ඉදිරියට ගමන් කරනවා. ඒ ආපසු ගමන් කිරීම වල ආවට ඒවා ඔක්කොම తాවකාලිකයි. ඒවා ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරා මිසක් ඉතිහාසයේ මේ ගමනේ ප්‍රවර්ධනයේ විතරයි ඉතිහාසයේ සනිටුවන් වෙන්නේ. ඒකින්ද තමයි දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමා කිව්වේ මේ ගලන ගඟ ආපසු හරවන්නට බෑ කියලා. ඒක ඇත්ත. මේ ගලන ගඟ කවදාකවත් ආපසු හරවන්න බෑ. 10 වෙනි 9 වෙනි සංශෝධනයෙන් ආපු ඒ ස්ථානේ ආපහු හැරෙන්නේ නැහැ රට. එතනින් එහාට නැවත 19 වෙනි ඉදිරියටම ගමන් කළා යනවා මිසක් තවදුරටත් ආපසු ගමන් කිරීමට ගමන් කරලා රටක ප්‍රවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මේ විශාල විරෝධය තිබෙන ප්‍රධානම හේතුව මෙන්න මේ කාරණාව. ඉතින් ඒ නිසා අද මේ තත්වය දැන් සමහර අය කියන්නේ අපේ කවුද මේ ජනාධිපතිතුමාට මේක බලය ලබා දීලා මේ රට ශක්තිමත් නායකත්වයක් ලබා දීලා කරන්නට ඕනයි. මේක දිරිය දෙන්න ඕනේ. මේ ඒකට තමයි මේ විශ්ව ගේන්නේ කියලා ඒක ආරක්ෂා කරන කට්ටිය. මේ වගේම 1933 දී ඇඩොල්ෆ් හිට්ලර් එදා තිබුණ ඒ ප්‍රජාතන්ත්‍රවාදී වයිම ව්‍යවස්ථාව තිබුණ වෙලාවේදී එනේබ්ලින් ඇක් කියන එක ඉඩදීමේ අයිතිය පනත ගෙනහැල්ලා එදා ඔවුන් කිව්වෙත් මේකමයි. මේ ජර්මනිය හොඳ තත්ත්වයකට ගේන්න ජර්මනිය දියුණු කරන්නට ශක්තිමත් අධ්‍යක ශක්තිමත් කරන්න ඕනේ ඇඩොල්ෆ් හිට්ලර් කියන. ඇඩොල්ෆ් හිට්ලර්ට 1933 දී එනේබ්ලින් ඇක් කියන ඒ ඉඩදීමේ පනත සම්මත කරලා දීලා බලය ලබා දුන්නා. ඒ බලය ලබා දීමේ තැන ඉඳලා තමයි මුළු ජර්මනියත් විනාශ වෙලා හිට්ලරුත් විනාශ වෙලා මුළු ලෝකයක් විනාශ වෙන තත්යකට පත් වුණේ. එදත් ඔය සටන් පාඨයේම තමයි හිට්ලර්ගේ කට්ටිය මොකද එදා හිට්ලර් කියන්නේ ඉතාලි ඇඩොල්ෆ් හිට්ලර් කියන්නේ ඉතාමත්ම ජනප්‍රියම නායකයා එදා හිටපු.
ඔහුගේ වැරදි කියන කට්ටියගේ වැරදිවත් කනට වැකුන්නේ නැහැ ජර්මන් ජනතාවට මොකද හිට්ලර්ට තිබුණ ජනප්‍රියතාවයෙන්. ඉතින් නමුත් ඒ ජනප්‍රියතාවේ ඔහු පාවිච්චි කරේ ඔහුගේ මේ ඒකාධිපති අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම සඳහා. ඒ නිසා අදත් සිදුවෙන්නේ මේ ඉතිහාසයේ පුනරාවර්තනයක්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා අපිට ඉදිරියට බලාගත හැකි. ඒ නිසා මේ අවස්ථාවේදී අපේ ඉල්ලීම තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලුම දෙනා මේ මොන දේශපාලන මතිමතාන්තර දැම්මත් දරුවත් මේ වෙලාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම අපි යුක්තිගරුක ජනතාවක් විදියට අපේ මූලික යුතුකමක්. රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර තමයි ඒ රටේ නිදහස තිබෙන්නේ. ඒ රටේ මිනිසුන්ට ඒ නිදහසේ අයිතිය ලැබෙන්නේ. තමුන්නාසලා මාධ්‍යවේදීන් විදියට මාධ්‍යයට නිදහස ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රටක තිබුණත් පමණයි. එහෙම නැත්තම් මේ අපේ මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමේ ඒ අනතුරේදී අනතුරට ලක් වෙන ප්‍රධානම මූලම පිරිස තමයි ජනමාධ්‍යවේදී. ඒක අපි දැක්කා එදා 2015ට පෙර ජනමාධ්‍යවේදීන් ඝාතනය කරමින් ජනමාධ්‍යවේදීන්ට පහර දෙමින් ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කරමින් ඒ කාලය. ඉතින් ඒ නිසා නැවතත් එවැනි යුගයක් ඇති නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මෙන්න මේ தத்துவයේ යටතේදී අපි දිගටම අපි සමගි ජන බලවේගයට ඇතරම ආරම්භ කරපු සටන මේ විශ්වගෙන ආපු වෙලාවෙදී අපි සෝවිත ස්වාමින්ද්‍රයන් වහන්සේගේ පිළිරුව ඉදිරියේ පළවෙනියෙන්ම අපි සපත කරලා අපි ආරම්භ කරපු සටනේ අපි විශාල ජයග්‍රහණ මේ වෙනකොට ලැබලා තිබෙනවා. ඒකේ ප්‍රතිඵල අපි ලබාගෙන තිබෙනවා. ඒ මොකද එදා ඒ සුළුවෙන් ආරම්භ කරපු අපි පක්ෂයේ පමණක් සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක් එක්ක අපි ආරම්භ කරපු මේ සටන අද ජාතික සටනක් බවට පත් වෙලා තියෙනවා මේ රටේ. මේ ජාතික සටන අද කොච්චර ප්‍රබල වුණාද කියතොත් පහුගිය කාලේ මේ ජාතික සටන නිසා ඇත්තටම අද ආණ්ඩු පක්ෂය තුල බව මේ මතවාදීව මෙම 20 වෙනි සංශෝධනයට විරුද්ධව ක්‍රියා කරනවා. එතන ඉන්න බොහෝ අය අපිට ඇවිල්ලා කියන්නේ අපිට මේක කොහොම හරි පරාජය මේක කරන්න ඉඩ දෙන්න එපා කියන එක. ඒ සඳහා අපි විශාල වැඩ කොටසක් අපි ඊට පස්සේ අපි රැස්වීම් තබාගෙන ඊට පස්සේ අපි කළු කොඩි දින ඒ වගේම අපි මේ දවැන්ත මේ විෂය සංශෝධන විරෝධතා රැලි අපි ලෑස්ති කරලා තිබුණා. නමුත් ඒවා කොවිඩ් වසංගතය නිසා ඒක අපිට ඒක කිරීමට හැකියාව තිබුණ නැහැ. මොකද අපි වගේ යුතු පක්ෂයක් වශයෙන් අපි පැහැදිලිවම ඒ කෝසි කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීම තුළ අපිට වෙනත් ක්‍රියාමාර්ග අපිට කරන්නට සිදු වුණා. මේ වෙනකොට ඇත්තටම මුලින්ම අමරපුර ප්‍රාමණ්‍ය අමරපුර නිකායන් දෙකේ සංඝ සභාවන් මේකට විරෝධය ප්‍රකාශ කළා. ඒ විතරක් නෙවෙයි ඊයේ වෙනකොට මල්වතු අස්කිරි සංඝ සභා දෙකත් පැහැදිලිවම විශ්වට විරුද්ධ ප්‍රකාශ නිකුත් කළ තිබෙනවා. මේක මේ මේකට විරුද්ධ අයගේ අදහස් අරගෙන මේක ක්‍රියාත්මක කරන්න ඒක ගැන නැවත හිතන්න කියලා. ඒ වගේම රජයට රජයේ පාර්ශ්වයට හිටපු රජයට ඉතාමත්ම හිතවත් හිටපු මුරුත්තෙට්ටි ආනන්ද නායක හාමුදුරුවෝ, එතකොට ඇල්ලී ගුණවංශ නායක හාමුදුරුවෝ, එතකොට බෙංගමේ නාලක නායක හාමුදුරුවෝ ප්‍රධාන මේ සියලුම මහා සංඝරත්නය අද එකට රැස් වෙලා එතන ප්‍රධානම පිළේ මේ රජයේ බලයට පත් කිරීම සඳහා දුක් විඳපු සියලුම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා එකට එක්කව් වෙලා 20ට විරුද්ධව මේ වෙනකොටත් ඔවුන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ නිසා ඊයේ දවස පුරා අභයරාමයට අගමැතිතුමාගේ ඉඳලා සෑම කැඳවල ඒ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පැහැදිලිවම උපදෙස් දුන්නේ මේක අයින් කරගෙන මේ 19 වෙනි සංශෝධනයෙන් ඉස්සරහට යන. ඒකේ අඩුපාඩු යමක් තියෙනවා නම් අන්න ඒවා ක්‍රියාත්මක ඒවා හරි ගස්සගෙන කරන ව්‍යස්ථා සංසෝ ව්‍යස්ථාවක් අලුත් ව්‍යස්ථාවක් ගේන්න එව නැතුව මේ කෑලි කෑලි ගේන්න එපා කියන එක. ඉතින් මේ නිසා ඒ වගේම කතෝලික රදගුරු සම්මේලනය සම්පූර්ණයෙන්ම විරුද්ධව ප්‍රකාශ කරා. ඒ වගේම ජාතික ක්‍රිස්තියානි කවුන්සිලයේ ඒකෙන් තියෙනවා මං කියන ක්‍රිස්තියානි සභාවේ මේ මේ නිකායන් ගණනාවක් ඒකේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ඔක්කොම එකතු වෙලා සම්පූර්ණ ක්‍රිස්තියානු සභාවම විරුද්ධ ජාතික ක්‍රිස්තියානි සභාවම විරෝධය ප්‍රකාශ කළ තිබෙනවා. ඊයේ වෙනකොට ඇල්ලේ
අතිපූජ්‍යල්ලි ගුණවංශ නායක හාමුදුරුව ගිහිලා කාඩිනල් උන්වහන්සේත් එක්ක කතා කළා. කාඩිනල් උන්වහන්සේත් ඒ විරෝධයම ප්‍රකාශ කරා අපි දැක්කා. ඒක ඒ නිසා මේ මුළු මහත් මේ රජයේ බලයට පැමිණියේ සිංහල බෞද්ධ කතාව දාලා. සිංහලයින්ගේ ආණ්ඩුවක් කියන කතාව. එතකොට ගරුතර ස්වාමීන් වහන්සේගේ උපදේශ පිට තමයි මේ රාජ්‍ය තන්ත්‍රය කරන්න කියලා. අද එහෙමනම් ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි මේ සෑම ආගමික නායකයෙක්ම මේ විශ්වට විරුද්ධව කතා කරනවා. එමනම් නියම දේශප්‍රේමින් නම් නියම ඇත්තටම බලය ලබා ගැනීමට නෙවෙයි නම් රටට ආදරයෙන් නම් මේ දේශප්‍රේමිත්වය කතා කරේ. මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක මේ සටන ආවේ අද හවස ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්නට පුළුවන් ජනාධිපතිතුමා ප්‍රධාන මේ ආණ්ඩු පක්ෂයට මේක ඉල්ලා අස් කරගෙන ඒ ආගමික නායකයින්ගේ ඉල්ලීම ඉෂ්ට කරයි කියලා. අපි බලමු මේගොල්ලන්ගේ දේශප්‍රේමය කොපමණද කියලා. බොහොම ස්තුතියි. මොනවාරි ප්‍රශ්න දේ නැහැ. මෙහෙමයි මොකක්ද බාධාව? දැන් යම් කිසි දෙයක් ක්‍රියාත්මක කිරීමේදී ජනමතය පිළිබඳව ජනපතය පිළිබඳ හිතලා වැඩ කරන්නට සිද්ධ වෙනවා නම් ඒක බාධාවක් කියලා හිතනවා නම් කවුරු හරි අන්න ඒක තමයි බාධාව. එහෙම නැතුව ජනතාව ඕන දෙයක් හිතපුවා ආවේ මම මගේ වැඩ පිළිවෙල කර යනවායි කියලා කියනවා නම් ඒක නම් විශ්වාසතා සංශෝධනයෙන් ගේන්නේ ඒ මතය හරි කියනවා නම් ඒක 20 වෙනි සංශෝධනයෙන් කරගත හැකියි. නමුත් රටවල් ගොඩනගලා නැහැ කවදාකවත් එහෙම තනි මතයකින් මතක තියාගන්න. එහෙම ගොඩනගපු කාල පරිච්ඡේදය තියුණා දැන් ඒක කරන්න බෑ. ඒ ලීකුවාන් යූලගේ මහතිර් මොහමඩ්ලගේ ඒ කාලේ ඉවරයි දැන්. ඒ කාලේ ජයජයවර්ධන මහත්මයා 78 ව්‍යස්තාව ගේනකොට ඔය ලෝකයේ මානව හිමිකම් සංවිධාන සිවිල් සංවිධාන මේවා මොනවත් මේ රටේ තිබුණෙත් නැහනේ. 70 80 වෙනකොටත් නැහැ. එතකොට මේ ව්‍යස්තා සංසෝරගෙනකොට ඒ වගේ රාජ්‍ය නවන සංවිධාන සිවිල් සංවිධාන මේ රටේ ජනතා සංවිධාන එහෙම සංවිධාන වෙලා තිබුණේ නැහැ. දේශපාලන පක්ෂය රැඳෙන්නට වෙනත් එහෙම සිවිල් සංවිධාන වල බලයක් තිබුණේ නැහැ. මානව අයිතිවාසිකම් කියන එක එච්චර ඉදිරියට ඇවිල්ලා තිබුණේ නැහැ. ඒකින්ද ජයාට එතරම් අපහසුතාවයක් තිබුණේ නැහැ. නමුත් අද ඊට වඩා හුඟක් ලෝකේ ඉදිරියට ගිහිල්ලා මේ රටවල් ඉදිරියට ගිහිල්ලා මේ රටවල ඒ සිවිල් සංවිධාන ඉතාමත්ම ඉදිරියට ඇවිල්ලා දේශපාලන පක්ෂ මට්ටමටම ඒගොල්ලොත් බලවත් වෙලා ඉදිරියට ඇවිල්ලා. ඉතින් ඒ නිසා අන්ත එක ලෝකෙම බලාගෙන ඉන්නවා මේ රටවල් ගමන් ගන්නේ කොහොමද කියන එක. අද ඒකේ බලපෑම නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා මේ හැම දෙයක් ගැනම බලලා නීති රීති ක්‍රියාත්මක කරනවා. එදාට වඩා අද තත්ත්වය නරකයි. අද ලී ක්වාන් යූ කෙනෙකුට ඒ විදිහට වැඩ කරන්නට අද බෑ. අද මහතිර් මොහමඩ් කෙනෙක් ගැන මේගොල්ලෝ කතා කරනවා. නමුත් ඒ කරපු ඒ හැම එකම එයාට ඒ විදිහට කරන්නට බෑ අද දවසේ. මතක තියාගන්න. ඉතින් ඒ නිසා යම් ජාත්‍යන්තර නීතියකට යටත් වෙලා ඒ ජාත්‍යන්තර ප්‍රඥප්තියන් තියෙනවා ඒවට අත්සන් අරගෙන තියෙනවා මේ රටවල්වල නායකයෝ අත්සන් අරගෙන තියෙනවා ඒවට යටත් වෙලා ක්‍රියාත්මක කරනවා. ඒවට යටත් නොවුණු තැන මොකද වෙන්නේ? ඒ රාජ්‍යන්ට විරුද්ධව ජාත්‍යන්තර වශයෙන් නොයෙකුත් තීන්දුව තීරණ ගැනීම සිදු වෙනවා. ඒතකොට ජාත්‍යන්තරේ පවා කොන් වෙනවා. ඉතින් එවැනි ඒක නිසා අද එදා එක ලෝකය ගැන හිතලා ක්‍රියාත්මක කරනවා නම් ඒක මහා මෝඩකමක්. මොකද අද ඇත්තටම තියෙන්නේ ලෝකය පිළිගරගෙන තියෙන යහපාලනය, ගුඩ් ගවර්නන්ස් කියන එක. ඒක මුළු ලෝකයෙන් පිළිගරගෙන තියෙනවා. ඒක අප්‍රිකාවේ දැන් නෙල්සන් මැන්ඩෙලා පවා විප්ලවවාදී විදියට ජයග්‍රහණය කරත් නමුත් අවසානයේදී ඔහු ගමන් කරෙත් යහපාලන වැඩපිළිවෙලට. ඔහු අවසානයේ ඌ ඉතා සතුටු වුණා එවැනි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක ජනාධිපති වීමට හැකියවීම ගැන ඔහු ගරිල්ලා ව්‍යාපාරයක නායකත්වය අරගෙන ඒ කරපු වැඩපිළිවෙලට වඩා ඔහු ඉතා සතුටෙන් ප්‍රකාශ නිකුත් කරා ඒ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඉදිරියට ගමන් කිරීමේ තිබෙන සුබවාදී බව ගැන. නැ 19 වෙනි ව්‍යස්තාව ඒගොල්ලෝ කිව්වද 19 වෙනි ව්‍යස්තාව අයින් කළා ද්විතිය පරිවර්තනභාවය ගේනවයි කියලා. එහෙමනම් මොකටද මුරුද්දැත්තේ හාමුදුරෝ? එතකොට ඇයි මොකද විමල් වීරවංශල? ඇයි මොකද විදුර වික්‍රමන? ඒගොල්ලෝ හිටියේ නැද්ද ඒ වේදිකාවේ? ඒගොල්ලොත් ඒකේ හිටියන්නේ. ඇයි ඒගොල්ලෝ විරුද්ධ වෙන්නේ? එතකොට ඒගොල්ලෝ ඇයි විරුද්ධ වෙන්නේ විගණන කොමිසම අයින් කිරීමට?
ඇයි ඒගොල්ලෝ විකෘද්ධ වෙන්නේ ඇමති මණ්ඩලයේ 30කට වඩා වැඩි කිරීමට මේ ඔක්කොම දහන වෙන සංශෝධනය ගෙන අපු දේවල්නේ එතකොට ඇයි ඒගොල්ලෝ මේ අනිකුත් දේවල් වලට විරුද්ධ වෙන්නේ මේ 20 වෙනි සංශෝධනය තියෙන. එතකොට 19 වෙනි සංශෝධනය අවශ්‍ය කරන්න නම් 19 වෙනි සංශෝධනය තියෙන දේවල් වෙනුවෙන් ඒගොල්ලෝ දැන් කතා කරන්නේ මොකද? කොහෙද මැතිවරණ ප්‍රතිපලෙ එහෙම එකක් නැහැනේ මැතිවරණ කරේ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඒගොල්ලෝ වරමක් ඉල්ලුවේ. ව්‍යස්ථාවක් ගැන නෙවෙයිනේ. අපි ඉල්ලුවා ව්‍යස්ථාවක් ගැන 2015 දී. අලුත් ව්‍යස්ථාවක් ගේනවා කියලා. මේගොල්ලෝ නිකන් කිව්වා. නමුත් මේගොල්ලන්ගේ මූලික පරමාර්ථය දෙන්නේ ජාතික ආරක්ෂාව එච්චරයි. ඉතින් දැන් අලුත් ව්‍යස්ථාවක් ගන්න යන්න දැන් ඊයේ වෙනකොට අපේ අධිකරණ ඇමතිතුමා ගැසට් කරලා තියෙනවානේ ඇඩ්වර්ටයිස්මන්ට් දාලා තියෙනවා පත්තරේ දැන්වීම් දාලා තියෙනවා අලුත් ව්‍යස්ථාවකට යෝජනා එවන්න කියලා. ඉතින් මේක කරනවා නම් මේ දවස් කීයක ගානකට මොකද මේ මේ සංශෝධන ගේන්නේ? මෙච්චර මේ මේ මෙච්චර බැනුම් අහගෙන මෙච්චර විරෝධයක් ඇති කරගෙන ඒ විරෝධයට මෙච්චර රැස්වීම් තියාගෙන ඒ විරෝධතාකරුවන් එක සාකච්ඡා කරමින් මොකටද මේක ගේන්නේ මෙච්චර? ඒක තමයි අපිට තේරෙන්නේ නැත්තේ. එක්කෝ අලුත් ව්‍යස්ථාවේ කියන එක බොරුවට පෙන්නෙ ඉස්සරහට ගෙනියන්න ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු කරගන්නට අවශ්‍යතාවය මේවැනි දේවල් කිරීම තමයි ඇත්තටම මං හිතන්නේ බලාපොරොත්තුව. ඔව් ඇත්තටම කියනවනම් දැන් මේ මෙම කොරෝනා වසංගතයේ මේ දෙවැනි අදියරේදී අපි දන්නවා මේ වෛරස් වල මේ මොකද්ද මේ වෛරස් ඩෙන්සිටි එක ඝනත්වය අත් වැඩි වෛරසයක් මේ සැරේ පැතිරෙමින් යන්නේ. මේක ලංකාවම දැන් වෙලාගෙන තියෙන්නේ. ලංකාවේ දිස්ත්‍රික්ක 21කට විතර දැන් ව්‍යාප්ත වෙලා ගිහිල්ලා ඒ බොහෝ තැන්වල දැන් මම ගත්තොත් අද දවසේ වෙනකොට මට කළුතර සෞඛ්‍ය බලධාරීන් මට වාර්තා කරේ 571ක් විතර කළුතර විතරක් ඉන්නවා. හරිද? එතකොට මේ වගේ දැන් පැතිරීම ව්‍යාප්ත වෙලා යන වෙලාවක රජයක් වගකිය යුතු රජෙක් නම් වගකිය යුතු ජනාධිපතිවරයෙක් නම් ඔව් මේ මාතෘභූමියට මෙච්චර ආදරය කරනවා නම් මේ මාතෘභූමියේ මිනිස්සු මෙච්චර කොවිඩ් වසංගතයකින් වෙලිලා ඒක කරනකොට මෙවැනි තමන්ගේ බලය ලබා ගන්නවා. ජනතාවට 19 ලබා දුන්න බලය, ජනතාවට පූජා කරවූ බලය නැවත තමන්ට පවර ගැනීමට මේ තරම් කෑදරකමකින් ක්‍රියා කරනවා. ඒක මහා අන්ධභූත කතාවක්. ඒ කියන්නේ වෛරස් එක තෝර තෝර පැතිරෙන්නේ නැහැනේ. අනිත් එක වෛරස් එකේ මූලිකම සිද්ධාන්තය තමයි අද සියලු විද්‍යාඥයෝ පෙන්නලා දීලා තියෙන්නේ මේක සංවෘත ප්‍රදේශයක තමයි මේකේ පැතිරීම වැඩි විවෘත ප්‍රදේශයකට වඩා. දැන් විවෘත ප්‍රදේශයකට යනවා නම් අපිට මාස්ක් එක දාගෙන ගිහිල්ලා මේකෙන් තැහැකි එලිමානි. ඇතුළේදී තමයි ඉතාමත්ම නරක. මොකද ඇතුලේ සංවෘත පරිසරයකදී මේ වෛරසය මේ වාතාශ්‍රයේ දිගින් දිගටම මේ එතන විශාල වේලාවක් රැඳි හිටිනවා සංවෘත පරිසරයේ. ඒතකොට මේක ඇත්තටම පෙන්නලා දීලා තියෙනවා ජපාන් පරිශ්‍රණයේදී ඒ අලුත් කැමරා පද්ධතිය තුලින් ඒක කොහොමද ගමන් ගන්නෙ කියන එක ඒ ඇටමික් කැමරා එකෙන් පෙන්නලා දීලා තියෙනවා. මේ ඔක්කොම දැනගෙන කියනවා පාර්ලිමේන්තුවට බලපාන්නේ නැහැ පොදු ස්ථානවල විතරයි කියලා. ඉතින් එතකොට ඕන එක්කෙනෙක්ට තේරෙනවනේ මේක. අද කොවිඩ් එක ගැන මූලික අවබෝධයක් තියෙන හැමෝටම කියන්නේ මොකද උදේ ඉඳන් රෑට සංවෘත මේ වෙකේදී කොහොම හරි මේක දාගෙන ඉන්න. මේවා මේ සියලුම දේවල් පිළිපදින්න. ඒක විවෘත ප්‍රදේශයකට වඩා අඩුයි කියලා. එතකොට සෞඛ්‍ය අමාත්‍යවරිය කියනවා නමුත් විවෘත ප්‍රදේශයකට විතරයි ඒව දාලා තියෙන්නේ සංවෘත එකේ පොදුමේ. අනිත් එක පාර්ලිමේන්තුව කියන්නේ පොදු ස්ථානයක් නෙවෙයිද? පාර්ලිමේන්තුව කියන්නේ පුද්ගලික ස්ථානයක් නෙවෙයි පොදු ස්ථානයක් තමයි. ඔව් හතරක් කිව්වා. තුන තුන පහ 14 22. ජනමත විචාරණ. නෑ ඒකේ කියලා තියෙනවා
දෙකක් පුළුවන් ඇමෙන් කරලා බේර ගන්න. ඒ විදිහට. අනිත් ඒවා යන්න ඕනේ ජනමත විචාරය. ඒකේ 3 5 14 22 කියන්නේ මේවනේ. මේ තියන්නේ. තුනේ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාව මගින් මේන් ඉවත් කරන ලබන අතර කිය ජනාධිපතිවරයාගේ බලතල හා කාර්ය. ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නෝ යම් විකිත නීතියකින් හෝ ප්‍රකාශිතව තමා වෙත පවරා හෝ නියම කර ඇති ආ බලතල වලට කාර්යයන්ට අභිතරව ජනාධිපතිවරයා විසින්නේ. කිය යාගේ බලතල. එතකොට 5 වෙනි එකෙන් කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35 වෙනි ව්‍යවස්ථාව මේන් ඉවත් කරනවා. ඒ ඉවත් කිරීම වලට තමයි විරෝධය. ඒ කියන්නේ ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරියන එක මුක්තිය. හරිනේ. එතකොට 14 කියන්නේ දාහතර කියන්නේ ආණ්ඩු ක්‍රමය 70 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 70 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම. ජනාධිපති විසින් කලින් කාල ප්‍රකාශයක් කර පාර්ලිමේන්තුව කැඳවීම ඒවා. මැතිවරණ පැවැත්ව දින සිට එක් අවුරුද්දක මේ විසිරුව හැරීම. පාර්ලිමේන්තුව. එතකොට 14 යන 22 22 කියන්නේ मैथिवर्ण बलता ඒකට ඒකට කියන්නේ ජනමත විචාරණයක් තියෙනවා. ඔව් ඒ කියන්නේ අවුරුදු පාර්ලිමේන්තුවේ බලය හතරමාර එකට අඩු කරනවා කියන්නේ ඒක ඒක ආපහු ජනතාව අතරට යනවා නේද? මොකද ජනතාවගේ නියෝජිතින්ගේ ආයතනය වෙන පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් මේ අතර කතාව දැන් ඔබතුමන්ලාගේ සහ මේ අතුරතුරම දිත්තුපුර සභාව ගැන කතා කරනවානේ. සාමාන්‍යයෙන් මම එළියට ගිහිල්ලා දිත්තුපුර සභාවේ කතාපුර රටේ පුර සභාවේ ගත්තොත් අපේ රටේ එක කැන්සල් වෙනව නේද එතකොට? නැවතත් මම අපේ රටේ ඉදිරිය යුතුයි නේද දිත්තුපුර සභාවේ? මොකද මොකක් හරි කරන වේදයක් තියෙනවා. මොකද? මම වෙන රටකට ගිහිල්ලා පුර සභාවේ ලබා ගත්තොත් මගේ රටේ පුර සභාවේ මොකද වෙන්නේ? නැවතත් මම ඉදිරිය යුතුයි අපේ රටේ. ඔව්. එළවෙයි. ඔව්. දැන් ඔතන මෙහිම ආනුපක්ෂේ සමහර අදම් පාර්ශ්වය ඒක සාධාරණීකරණය කරනවා විශේෂයෙන් මේ රටේ එළියට ගිහිලා උදාහරණයක් වුණ ආසවගේ ආයතනයක වැඩ කරන සේවකයෙක් එහෙ පුරවැසිභාවය ලබා ගත්තට පස්සේ නැවතත් අපේ රටට පැමිණීම සඳහා නැවතත් මේ රටේ පුරවැසිභාවය ලබා ගන්න වෙනවනේ. ඔව්. අපිට ඔහුගේ සහය ලබා ගන්න අපේ රටේ දිත්ව පුරවැසිභාවය ලබාගෙන තිබිය යුතුයි. එතකොට ওই සාධනීය ලක්ෂණ අරගෙන ඒගොල්ලෝ තර්ක කරන දිත්ව පුරවැසිභාවය අපේ රටකට වැදගත් කියන කතාව. කොහොමද වැදගත් වෙන්නේ? ඒ සහාය ලබා ගැනීම සඳහා අවශ්‍ය මොන සහාය ලබා ගන්නද? ඒකට ද්විත ප්‍රවේශ භාවයක් අවශ්‍ය නැහැ නේ. ද්විත ප්‍රවේශයයි කියලා අමුතු සහායක් දෙන්නේ නැහැ නේ යාට. ආ. ඒ වගේ ආයතන වලින් මේ කාටවත් මේ තමන්ගේ ප්‍රවේශයයි කියලා මොනවාක්වත් අමුතුවෙන් දෙන්නේ නැහැ නේ. ඒ ඥානය ලබා ගන්න නැවත එහෙම දෙන්නේ නැහැ. ඥානය ලබා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ප්‍රවේශ භාවය. අපේ ඕන තරම් අපේ කට්ටිය වැඩ කරනවා NASA ආයතනයේ. ඒ ද්විතීයික ප්‍රවේශි භාවයේ නැතුවත් වැඩ කරනවා නැවතත් ඒගොල්ලෝ ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ඒ කරන්න පුළුවන් උදව් කරනවා අපිට ඔක දැන් කියන්නේ නැද්ද ප්‍රසම්පාදන එකයි මේ විග්‍රහණය ගැන කුකුත් කියලා නැද්ද ඒක නේද ඇමෙන්ඩ්මන්ට් කරන්න කියලා නැද්ද ඔතන මේ ඇමෙන්ඩ් කරන්න කියලා නැහැ ඒ ඒගොල්ලෝ කතා කරලා තියෙන්නේ ඔතන මේ මේ වෙකනේ මේ ජන මතය පිළිබඳවනේ තියෙන්නේ
ඒ කියන්නේ මේ මේ පාර්ලිමේන්තුවට තියුණු බලතල අඩු වෙනවා නම් ඒකට යන්න ඕනේ මේ ජනමත විකාශන. ඒ ටික විතරයි. අද මේ පෙරවරුගේ මදුස් ගේ ගැටුම මේ පාතල කල්ලි සම ගැටුම කිපි අද දිදී මිය යනවා. ඔබතුමා මොන මොකද මොනාරි කමෙන්ට් එකක් තියෙනද ඒ සම්බන්ධයෙන්? නෑ ඉතින් ඒක අහන්න ඕනේ ආණ්ඩු වෙන්නේ දැන්. මම දැක්කා අර WhatsApp එකේ නම් මම දකින විදිය නෑ මම දැක්කේ නෑ නේද ඉතින්. ඒකින්ද මට කියන්න බෑ නමුත් WhatsApp එකේ තියෙනවා එතන ඉඳලා කට්ටිය ප්‍රකාශ කරනවා එහෙම දෙයක් ඔහොම ඔය ආණ්ඩුව කියන දෙයක් උනේ නෑ කියලා. එතන Facebook WhatsApp එකේ තියෙනවා එතනම කතා කරනවා ඒ කට්ටිය ඒ කට්ටියගේ එක නම් තියෙනවා. අන්න එක දෙන්න මං කියවන්නේ. 20ක් යට ගන්න නෙවෙයි. එක එක කෙනාගේ නංගන් එළියට එන එක නවත්තන්න බෑ. 80 දෙනා 80 දෙනා. එයාගේ කට උත්තරේ තියෙන ඒවා. නංගන් එළියීමක් වුණා නේද නැතුණා කියලා. ඔව්. නංගන් හෙලවීම තුන තමයි තියෙන්නේ. කුඩු වලින් ලාභ ලැබපු කට්ටියයි කුඩු සල්ලි වලින් ලාභ ලැබපු කට්ටියයි. ඒ ලන්ලයිස්තු. ඔබතුමා ලිස්ට් එක යන්න දාන්න. ඈ මොකද්ද? ලිස්ට් එක යන්න දාන්න. ලිස්ට් එක නම් ලයිස්තු. ඔබතුමා දැනුවත්ද? හිටපු කට්ටිය. ඔබතුමා කියන්නේ ඒවා දාන්න ඔය කට්ටිය. මේක අපි දන්නේ නැහැ කොච්චර හරිද කියලා නමුත් එතන චරිත් ජනප්‍රිය අපේ ක්වාටර්ස් එක ළඟ උනේ මෙච්චර හදියක් උනේ නම් නැහැ පොලිසියෙන් දන ගහපන් කියලා කෑ ගැව්වා එපා එපා කියලා සද්දයක් ඇහුණා ඊළඟට වෙඩි සද්දවල් දෙකක් ඇහුණා අපි හිතුවේ බෝධියේ කරන්ට් වයර් ෂෝට් වෙනවා කියලා එළියට බහලා බලනකොට මෙයාලා වේදිකා දර්ශන හැඩතල හදනවා ඔය පල්සර් එක වෙඩි තියලා එන වෙලාවකින් ගෙනල්ලා ඔතන තිබ්බේ ඊට පස්සේ ආනවා වුණා වුණත් ඒවන්නේ සමාජ මාධ්‍ය ඊට පස්සේ තව ආනවා සමාජ මාධ්‍යයෙන් පෙන්නන්නේ පිස්තෝලයක් හැබැයි බුලට් එක තියෙන T56 කියලා T56 බුලට් දාලා පිස්තෝලෙන් වෙඩි තිබ්බේ කොහොමද කියලාත් WhatsApp එකේ ආනවා නෑ ආවට ප්‍රශ්නයක් වෙන්නකද මම බලපුවා ඉතින් ඒගොල්ලෝ ඉතින් දැක්කේවනේ දාන්න ඔව් හැබැයි ඉතින් එච්චර එහෙම නැතුව මේ රටේ ජනතාව විශාල වශයෙන් අද මේ විවේචන වල ඉන්නවා බය නැතුව ජීවිත පරදුවට තියලා වෙන ඒකයි මම කිව්වේ එදා වගේ එදා කාලේ වගේ නෙමෙයි JR මේක ගේන කාලේ වගේ නෙමෙයි ජර්මන් චතුරගේ Facebook එකේ තමයි කමෙන්ට් ආ චතුරගේ ඔබතුමාලාගේම පාර්ශවයෙන් කරපු චෝදනාවක් තමයි මේ ඊයේ විශාල පදරදී මහත්තයා අත්දැකීම ගන්නවානේ විශ්වවිද්‍යාල සංශෝධන සඳහා සහාය ලබා ගැනීමක් සඳහා මෙතුමා අත්දැකීම ගන්නවා අය කියන කතාව තමයි ඔබතුමාලාගේ ප්‍රත්‍යක්ෂ නිරෝජනය කරන කතඹුන් පැවසුවේ ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවද එහෙම බය කරලා මේකට සහාය ලබා ගැනීම හැකියාවක් අවශ්‍ය තියෙනවද නෑ විශ්වවිද්‍යාල සංශෝධනයට සහයෝග දැනීම සඳහා ඒගොල්ලෝ වෙනම කතා කරලා තියෙනවා ඒක මට ඊයේ රවුෆා කිමුත් කිව්වා එයාටත් කතා කරයි කියලා. මට මනෝගණේෂන් ඇමතිවරයාත් කිව්වා එයාත් මටත් කතා කරයි කියලා. හරිද මට රිෂාඩ් ඇමතිතුමා හම්බුන්නේ නැහනේ. නෑ ඒ දෙන්නම කතා කරා. එතකොට රිෂාඩ්ට කතා නොකර ඉන්න විදියක් නැහැ. එතකොට මේ ඒ නිසා අගමැතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා කණ්ඩායම් රැස්වීමේදී මුස්ලිම් පක්ෂවල සහයෝගය හම්බ වෙනවා කියලා. එතකොට විමල් වීරවංශ විරුද්ධ නම් මුස්ලිම් පක්ෂවල සහයෝගයෙන් කොහොමද මේක පාස් කරන්න කියලා. එතකොට කියලා තියෙනවා නෑ ඒකේ රවුෆ් ෆකීම් රිචාඩ් බදිරුදීන් ඡන්දෙ දෙන්නේ නැහැ අනිත් කට්ටිය ඡන්දෙ දෙනවා කියලා. එතකොට ඒ සරේ කියලා තියෙනවා ඒ කට්ටිය ඡන්දෙ දුන්නත් අපි කිව්වා නේද මේක සිංහල ආණ්ඩුවක් මේකේ මුස්ලිම් කට්ටියකින් කොහොමද ඡන්දෙ දෙන්නේ? එහෙම එහෙම 20 දිනලා මේ දිනුවත් විශාල ප්‍රශ්නයක් නේ කියලා. එතකොට කියලා තියෙනවා ඒගොල්ලෝ බලෙන් ඡන්දෙ දෙනවා නම් අපිට අපි මොනවා කරන්නද කියලා hina වෙලා අහලා දිනවා. ඉතින් මේක තමයි தત્ත්වය ඉතින්. ඉතින් ඒ වෙන් හොඳට අවබෝධ කරගත හැකි මොකද්ද தત્ත්වය කියලා. ඒගොල්ලෝ කියන්නේ ඉතින් නැහැ කියලා ඉතින් දෙන මිනිහා ඉතින් මේ ප්‍රතිපත්තිමය වශයෙන් නෙවෙයිනේ මේකට දෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් මේ දෙන එක්කෙනා බය නැතුව කියනවා මම දෙන්නේ නැත්තම් දෙන්නේ නැහැ ඒ මොකද මේක මගේ ප්‍රතිපත්තිය කියලා මෙන්න මේ ප්‍රතිපත්තියින්ද තමයි මම දෙන්නේ මම විශ්වර දෙන්නේ කියලා ප්‍රතිපත්තියකට නැතුව වෙන ගනුදෙනුවකට යන එක්කෙනා කියන්නේ නැහැ යන කම්ම.
ඒකෙන් ඔබතුමා පිළිගන්නවද ඔබතුමාලාගේ පාර්ෂිතය ඔබතුමා ඔය කියන අවසාන කාරණාව තියෙනයි ගොඩක් ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ බයි ඊයේ පාර්ලිමේන්තු කණ්ඩායමේදී ඒ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වෙනුත් ඒ සියලුම පක්ෂවල සහභාගීත්වෙනුත් කිව්වා ඒක ඔයගොල්ලෝ ඔක්කොම ඒකමතිකව තීන්දුව කරා විශ්වට විරුද්ධ වෙන්න එතෙන්ද කිව්වා අත උස්සලා කවුරු හරි විරුද්ධ මතයක් තියෙනවා නම් කියන්න කියලා ඒ කෙනෙක්වත් ප්‍රකාශ කරේ නැහැ ඒ ඔක්කොම ඈ රෞෆගේ ඇමතිතුමා හිටියා මනෝ ගණේෂන් ඇමතිතුමා හිටියා මන්ත්‍රීතුමා හිටියා එතකොට මේ රිෂාඩ්ගේ මන්ත්‍රීවරු හිටියා තුනෙන් දෙක ඉතින් නැති හින්දානේ හොයන්නේ එක එක තැන් වලින් එක එක වරදාන දීලා හොයා ගන්න හදන්නේ ඔබතුමාලා කැමති පාර්ලිමේන්තු තුන කොයි වගේ මේ ඡන්ද විමසීමක් වගේ වෙනවා නම් මේ ඒ කියන්නේ කොහොමද මේ කැමති කැමති එකකයි කියලා ප්‍රසිද්ධ කරනද නැත්නම් රාජිකත්ව කරනවද බෑ රාජ ඡන්දයක් කරන්න බෑනේ රාජ ඡන්දයක් පාර්ලිමේන්තුවේ පුළුවන් කතානායක තෝරී තේරීමට පමණයි රාජ ඡන්දය ඕපන් කරන්න ඇත්තටම මේ විස සම්මත වුණොත් යාත්‍රාව මකරි පැහැදිලි නමුත් කොහොමද යාත්‍රාව මොනවගේ බලපෑම් ඉදිරියට එන්නේ විශාල විශාල ප්‍රශ්නයක් ඇති වෙයි විශාල ප්‍රශ්නයක් ඇති අපේ රජයට 19 සම්මත කිරීමට පස්සේ ලෝකය පුරා විශාල අපිට අපි ගැන විශාල ඇත්තටම හොඳ හැඟීමක් ඇති වුණා ලෝකය පුරා මේ ඉදිරියට යන දියුණු රාජ්‍යයක් කරා යන රටක් කියලා තියුණා ඒ අනුව එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා G7 කණ්ඩායම් රැස්වීමට ගිය වෙලාවේ G7 ඉන්නේ ඔක්කොම ලෝක නායකයින් G7 කණ්ඩායමට මං හිතන්නේ කවදාකවත් අපේ නායකයෙක්ව කැඳවලා නැහැ. මෙවැනි කුඩා රාජ්‍යයක. නමුත් එදා කැඳෙව්වා අපි. කැඳවලා කොච්චර හරි ඒ නායකයෝ 7 දෙනාම ඇමරිකාව, එතකොට බ්‍රිතාන්‍ය, එතකොට මේ ජර්මනිය, ෆ්‍රාන්සය, ජපානය, රුසියාව මේ සියලුම G7 ඉන්න ප්‍රධානම ලෝක නායකයෝ 7 දෙනාම එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පුටුව ගාවට ඇවිල්ලා කතා කරලා ගියේ. ගිහිල්ලා වාඩි වුණේ. ඔහුට සුබපතලා. ඉතින් ඒ තරම් ලෝකයේ පිළිගැනීමක් අපේ රටට ඇති වුණා අපි ගත්ත ක්‍රියාමාර්ග තුලින්. ඒක තමයි දේශප්‍රේමය කියන්නේ. රටට ආදරේ කියන්නේ මේ රටේ ප්‍රතිරූපය ලෝකයේ ගොඩනගීම තමයි මූලිකම දෙයක් තමයි දේශප්‍රේමයේ එක ගුණාංගයක්. දැන් හැමදෙරුම මයික්‍රොසොෆ්ට් මහත්තයා මතින් නෝට් අපි බලමු. එතුමාගේ තීන්දුවක් තියෙනවා ආ මොකද ඔබතුමාලා එතුමාගේ පැත්ත පොඩ්ඩක් හරි හිතගන්න කැමතක් නැහැ ඒ කියන්නේ හිටගන්න කියන්නේ මොකද ඔහු වෙනුවෙන් හිටගන්න ඕනේ නැහැ හිටගත්තා අපි තරම් හිටගත්තේ නැහැ කවුරුත් 19 මේ ගෙනල්ලා එතුමා යනවා දේශපාලන කොමිසමට යනවා දේශපාලන කොමිසම එනකොට එතුමා 19 හිටියේ නැහැ නේද එතකොට එයා කියලා නේ 19 ගෙන අපි ගෙවන මේ අපරාධයක් ඇයි කියන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියපුවා නිදහස ගැන කියපුවා වම ගැන කියපුවා වමේ නායකයෝ ගැන කියපුවා ඒ ඔක්කොම අදටත් වළංගුයි මම ඖෂධ ප්‍රතිපත්තිය ගැන ආවේ මම වමේ හිටු මිනිහෙක් ඉඳලා නැතු UNP කාර්යයක් ඉඳලා ශ්‍රී ලංකා කාර්යයක් ඉඳලාවත් නෙවෙයි ඒ ආත්ම ශක්තිය හම්බෙන්නේ නැහැ ඒකත් තියෙද
මම ටොබැකෝ එකට දුම්කොළ වලට 90% ගැහුවේ වමේ නායකින්ට පින් සිද්දෙන්න. මම මේ 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 පැණි බීම වලට 150 ගැහුවේ හැම ග්‍රෑම් එකකටම තමුන්නාතරගේ දියවැඩියාම් බේරගන්න බය නැතුව ඒ සියලු බලපෑම් වලට යටත් වෙන්නේ නැතුව මේවා කරේ ඒකයි. ඖෂධ පාලනය කරපු වෙලාවේ මුළු යුරෝපා සංගමයේ සියලුම තානාපතිලා ඇවිල්ලා වාඩි වුණා. අගමැතිතුමත් එක්ක. කළා අගමැතිතුමා කතා කරලා මට එව්වා. ඒ සියලු බලපෑම් විස්තරා තමයි අපි මේ වැඩ කරේ. ලංකාවේ තියෙන සියලුම බහුජාතික සමාගම් වහලා යනවායි කිව්වා. තර්ජනය කරා. අපි ඒවට බය වුණේ නැහැ, සැලුන්නේ නැහැ. අපි හරියට අධ්‍යයනය කළා, හරි විදියට ඒව කරා අපි. ඒ ආත්ම ශක්තිය ලැබුණේ වමෙන්ද අපි මම අදත් කියනවා. ඖෂධ ප්‍රතිපත්තිය ගෙනාවේ ලංකාවේ ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිත මහාචාර්ය බිබිලේ. මම හැමතිස්සෙම කියනවා මම එයාගේ ගෝලයක් වශයෙන් තමයි මම මේක කරන්නේ කියලා. ඒ මිනිස්සුන්ටත් ඉතින් ඔච්චර තමයි කිව්වේ ඒගොල්ලොත් රට යන දවස එනකම්ම මාධ්‍යනු හැම එකෙම ගැහුවා. අර ඒක ඖෂධයක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ට වැරදුන වෙලාවේ මුළු ඔක්කොම ගැහුවා එතුමාට මේව කළා. ඒ වගේ ලෝකයක් පිළිගත්ත ප්‍රතිපත්තියක් අදෝ මිනිහටත් ගැහුවා. मगे देशपाल नडुदेम चंद्रिका कुमार मगे मंत्री कंगिटन दुट दम අපි අතහැරියා දේශපාලනේ. එහෙම කට්ටිය තමයි දැන් ඉන්නේ බහුතරයක්. තමුන්නාසලව ටීවී එකේ දාගෙන ලොකු පුබ්බරය වගේ පෙපෙන්නන්නේ කට්ටියව තමයි දේශපාලඥයෝ කියලා. රයිට් බොමිසුදි එන්න. අයිබෝන් මම චන්න විකුම් දෙහිවල සමග ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක ඇත්තටම මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරනකොට අපිට විශේෂ ප්‍රශ්නයක් එහෙම නැත්නම් විශාල සැකයක් ඇති වෙලා තියෙනවා ඇයි මේ කඩිමුඩියේ හදිසියේ බලහත්කාරයෙන් මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නට සූදානම් වෙන්නේ කියන විශේෂයෙන්ම පාර්ලිමේන්තුවත් कैबिनेट मंडल निहड करला कोविड हरहा मेरटे जनता विपक्ष गेवाल्वल्ट हिर करला आंडुव गेन सहायोग दुन्न संगरत्ने महासंगरत्ने अतुलु ए आगमिक पूजक पार्श्वयान निहड करला ए विरोधाव्यान नोसलका मेक करन्नट उत्साह गन्ने एकाधिपति जनाधिपति केने केटते अर पहुगे जनाधिपति वर्ने दी इरला विसिकरनो क्यूव अमेरिकानु एमसीसी ग्यूसुम सम्मत करन्नद किन सके अपिट ऐतिला तीनो मे जनाधिपति वर यटते इलंगट मे विश्वेनी संशोधनय गन आंडुवे पार्श्वेन किन करुणु अनुव अपिट अहन्न तीनो करुणु गणनावक एकक तमाई मे विधायक जनाधिपति वरयाट असीमित बलतल दीम तुल मेरट मून दीला तीन आर्थिक अर्बुदेन गोडेन्न पुलुवंक मत्तीन इलंगट अभी बहुगे दसल कथा उना मे विदेश नय उगुल हिरवेला विश्वनी व्यवस्था संशोधने तुली जनाधिपति वरियाट मे वगे एकाधिपति बलयाक दीम तुल ये जात्यांतर संविधान अपोदेन।